තීරය තුල ඊශ්‍රායෙල් හමුදා සිදු කරන ගොඩබිම් ප්‍රහාරය තුල බටහිර ජබාලියාහි හමාස් මූලස්ථානයක් අත්කර ගැනීමට සමත්ව තිබෙනවා. ඊශ්‍රායෙල් හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි මාධ්‍ය වෙත සඳහන් කළේ තීරණාත්මක මට්ටමේ ප්‍රහාර මාලාවකින් පසු මෙම හමාස් බලකොටුව අත්කර ගැනීමට සමත් වූ බවයි. ඊශ්‍රායෙල් හමුදාවේ ෂේන් බෙට් බලකාය සිදු කළ ප්‍රහාරයක් මගින් මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට සමත්ව ඇතැයිද පවසා තිබෙනවා. වැහිදී උතුරු ජබාලියාහි හමාස් සංවිධානය භාවිත කරන ලද අනදින මධ්‍යස්ථානයේ සහ බෝගත උමංග කිහිපයක් ඊශ්‍රායෙල් හමුදා මගින් වනසා දැමූ බව ප්‍රකාශ කළා. ගැටුමේදී හමාස් සමාජිකයන් 50 දෙනෙකු ඝාතනය වී ඇති අතර මේ අතරට හමාස් සංවිධානයේ ජබාලියා බලඇණියේ ප්‍රධානි ඊබ්‍රහීම් බිරාර්ද වන බවයි නිවේදනය කළේ. වැහිදී ඊශ්‍රායෙල් හමුදා අත්කරගත් හමාස් මධ්‍යස්ථානයේ සිට බටහිර ගාසා දක්වා දිවෙන උමංග මාර්ග පද්ධති කිහිපයක් වේවන විට විනාශ කරමින් ඇති බව දැනුම් දී තිබෙනවා. වේවන විට ගාසා තීරයේ ස්ථාන හතරක් තුලින් ඊශ්‍රායෙල් හමුදා මෙහෙයුම් සිදු කරමින් ඇති අතර ගාසා නගරයට දකුණු කලාපයෙන් ඉහළම සාර්ථකත්වය ඇති බවයි ප්‍රකාශ කළේ. මේ දක්වා ඊශ්‍රායෙල් හමුදා ගාසා තීරයේ සිදු කළ ප්‍රහාර මගින් ගාසා උතුරු සීමාවේ බටහිර වෙරළ කලාපයේ කොටසක් අත්කර ගැනීමට සමත්ව තිබෙනවා. ගාසා උතුරු සීමාවේ මධ්‍යම සහ දකුණු කොටසෙන් තවත් ස්ථාන ඊශ්‍රායෙල් හමුදා පාලනය කරන බවයි නිවේදනය කළේ. මේ අතර ඊශ්‍රායෙල් හමුදා නවතම වාර්තාවකින් සඳහන් කළේ ගතව දිනේ ගාසා තීරය තුල හටගනු ලැබූ ගැටුම් තුලින් ඊශ්‍රායෙල් හමුදා බටයන් 9 දෙනෙකු මරණයට පත් වූ බවයි. වැහිදී තවත් ඊශ්‍රායෙල් බටයන් 2 දෙනෙකු තුවාල ලද බව ප්‍රකාශ කළා. ගාසා තීරයේ හමාස් සංවිධානය නිවේදනයක් මගින් කියා සිටියේ ඉදිරියට ගමන් කිරීමට තැත් කරන ඊශ්‍රායෙල් හමුදා වෙත දැඩි මට්ටමේ ප්‍රහාර සිදු කරමින් ඇති බවයි. වැහිදී ඊශ්‍රායෙල් හමුදා වෙත ජීවිත හානි සහ යුද උපකරණ හානි සිදු කරමින් ඇති බවයි නිවේදනය කළේ. මේ වන විට ගාසා තීරයේ ඊශ්‍රායෙල් ප්‍රහාර වර්ධනය කරන අතර මේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස නම් කර තිබෙනවා. මේ අතර අල් ජසීරා නවතම වාර්තාවකින් ප්‍රකාශ කළේ ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුර වෙත ඊශ්‍රායෙල් හමුදා විසින් ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි. වැහිදී පුද්ගලයන් 80 දෙනෙකු ඝාතනයට ලක්ව 150 දෙනෙකු තුවාල ලබා ඇතැයිද දැනුම් දී තිබෙනවා. වැහිදී සිදු වූ හානි තවදුරටත් වර්ධනය විය හැකි බව ගාසා තීරයේ ඉන්දුනීසියානු රෝහල දැනුම් දී ඇති බවයි නිවේදනය කළේ. මේට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායෙල් හමුදා කියා සිටියේ ගාසා තීරයේ උතුරු කලාපයෙන් වහම ඉවත් වන ලෙස අවස්ථා ගණනාවකදී අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි. එම කලාපය සිවිල් වැසියන්ට ආරක්ෂිත නොවන බැවින් මේ දක්වා එහි රැඳී සිටින සියලු පුද්ගලයන් වහම ගාසා තීරයේ දකුණු කලාපයට ගමන් කළ යුතු බවයි දැනුම් දී තිබුණේ. මේ අතර ජබාලියා සරණාගත කඳවුරට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබි රජය දැඩි විවේචනයක් සිදු කර තිබෙනවා. මෙම ප්‍රහාරයන් කිසිසේත්ම අනුමත කළ නොහැකි අතර සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළ යුතු බවයි දැනුම් දී තිබුණේ. මේ සමග බටහිර යුරේ කලාප කිහිපයක් තුලද ඊශ්‍රායෙල් හමුදා සහ පලස්තීන සන්නද්ධ කණ්ඩායම් අතර ගැටුම් හටගෙන තිබෙනවා. වැහිදී පුද්ගලයන් 18 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බවයි පලස්තීනයේ වාෆා වාර්තාවක් මගින් ප්‍රකාශ කළේ. වැහිදී නගර කිහිපයක වරින් වර හානිකර ගැටුම් සිදුවෙන අතර බටහිර යුරේ තත්වයද අවදානම් වෙමින් පවතින බව දැනුම් දී තිබෙනවා. මේ අතර ජගත් සංවිධානයේ ඉරාන නියෝජිතයා විසින් බහුසටන් පෙරමුණක් නිර්මාණය වීමේ අවදානම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. වැහිදී යෙමනී හවුතේ කැරලිකරුවන් විසින් ඊශ්‍රායෙලට එරෙහි ප්‍රහාර සිදු කළ හැකි බවයි පවසා තිබුණේ. ඊශ්‍රායෙල මාධ්‍ය වාර්තා මගින් අද දහවල් ප්‍රකාශ කළේ ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායෙලට එල්ල කළ මිසයිල් ප්‍රහාරයක් ව්‍යර්ථ කර ඇති බවයි. මේ සමග ඊශ්‍රායෙල් හමුදා ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත නවතම ප්‍රහාර සිදු කරමින් ඇති බව නිවේදනය කළා. මේ අතර අමෙරිකානු ජනපති ජෝ බයිඩන් සහ ජෝර්දානයේ අබ්දුල්ලා රජු අතර දුරකථන සංවාදයක් සිදු කර තිබෙනවා. වැහිදී ජෝර්දානයේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ගාසා තීරයෙන් සරණාගතයන් ගලා ඒම වැළැක්වීම සඳහා දෙපාර්ශ්වය සම්බන්ධ වී කටයුතු කිරීමට එකඟ වූ බවයි නිවේදනය කළේ. මේට සමගාමීව තවත් අමෙරිකානු භටයන් 300ක කණ්ඩායමක් වැද පෙරදිග කලාපයේ රැඳවීමට එකඟ වූ බවයි දැනුම් දී තිබුණේ. ගාසා තීරයේ ඊශ්‍රායෙල් හමුදා මේ වන විට සිදු කරන මෙහෙයුම සමග ඊශ්‍රායලය සමග සමඳතා බිඳ වැටීමකට ලක් නොවන බව එක්සත් අරාබි එමිරාජ්‍ය විසින් දැනුම්
දැනුම් දී තිබෙනවා. එහි ෆෙඩරල් කවුන්සිලයේ නියෝජිත ආචාර්ය අලි රෂීඩ් සඳහන් කළේ එමේ රාජ්‍ය ඒබ්‍රහම් ගිවිසුමට අනුව කටයුතු කරනු ලබනවායි. මේ යටතේ මැද පෙරදිග ඊශ්‍රායල් රාජ්‍යයක් පිළිගනු ලබන අතර එය තුරන් කිරීමට දරන වෑයම් සඳහා සහය නොදෙන බව පවසා තිබුණා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.